අයිබෝන් ඔබෙක්වන්නේ අද දෙරන 24 මධ්‍යහන ප්‍රධාන පත්විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය යොමු කර ශීර්ෂකාරය. දෙදහස් දහනමේ අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට. මානව හිමිකම් ගැන කතා කරන ජාත්‍යන්තරය මත්ද්‍රව්‍ය නිවාරණයට පහසුකම් දී නැහැ. ජනපති පවසයි. ජනතා ඡන්දේ අපේක්ෂාවෙන් ආණ්ඩුව අයවැය ඉදිරිපත් කරන බව විපක්ෂ නායක කියයි. වන්නිපිටියෙන් කොල්ලකෑපවට විශ්වාස කරන තියමන්තිය කෙසල්වත්තෙන් සොයාගනි. දෙදස් දහනමේ වසර සඳහා වූ අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය යන තේමාව යටතේ මෙවර අයවැය ලේඛන ඉදිරිපත් කරන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ. වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික වැඩපිළිවෙලක් වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පදනම් කරගනිමින් මෙවර අයවැය යෝජනා සකස් වී තිබීම විශේෂත්වයක්. දෙදහස් දහනමේ අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් වන අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් වනු ඇති බව ගණන් බලා තිබෙනවා. ඒ අනුව මෙවර අයවැය පරතරය දළදේශීය නිෂ්පාදිතයෙන් 4.5%. අයවැය පරතරය 2020 වන විට දළදේශීය නිෂ්පාදිතයෙන් 3.5 දක්වා අඩුකර ගැනීම අරමුණයි. දශක පහක පමණ කාලයකට පසු අයවැයේ ප්‍රාථමික ශේෂයේ ප්‍රථම වරට 2018 වසරේදී අතිරික්තයක් පැවති අතර එය 2019 වසරේදී තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරෙනවා. ප්‍රාථමික ශේෂයේ වැඩිවීම හේතුවෙන් රාජ්‍ය ආදායමෙන් ණය සේවාකරණය කිරීමට හැකි තත්ත්වයක් උදා වී ඇති බැවින් ණය ගැනීමේ සීමාවද සාපේක්ෂව අඩුවනු ඇති බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ. ඒ අනුව 2019 වසරේදී ණය සේවාකරණය සඳහා වෙන්කර ඇති රුපියල් බිලියන 2200ට සාපේක්ෂව ණය ලබා ගැනීමේ ප්‍රමාණය රුපියල් බිලියන 2079 දක්වා අඩුවනු ඇති බව අපේක්ෂා කෙරෙනවා. අද අයවැය කතාවෙන් පසු එය දෙවන වර කියවීමේ විවාදය හෙට සිට ලබන 12 වෙනිදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි. අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය ලබන 13 වන දින සිට අප්‍රේල් මාස 5 වන දින දක්වා පැවැත්වෙන අතර එදින අයවැය අවසන් ඡන්ද විමසීම සිදු කරනවා. මේ අතර අද දෙරණ 24 පැය ප්‍රවෘත්ති නාලිකාවේ අද පෙරවරුවේ විකාශය වූ අයවැය 2019 වැඩසටහන මගින් කාලීන ආර්ථික තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙල මේ රජයේ වැලුක් වැඩපිළිවෙලක්. මම හිතන්නේ ඒක මීටතර ඉදිරියට යන තත්ත්වයක තියේ. ඇත්තම කියන්නේ හොඳ වැඩපිළිවෙලක්. ක්‍රමෝපාය වශයෙන් ගත්තම හොඳ වැඩපිළිවෙලක්. හැබැයි මෙතුමා කිව්වා වගේ අපි හරියට අයිඩෙන්ටිෆයි කරන්න ඕනේ ලැබිය යුතු පුද්ගලයා කවුද කියලා. මේක දේශපාලන වශයෙන් හෝ එක එකනාගේ ෆේවර්ස් අනුව දෙන්න කිව්වොත් මේකත් සාමාන්‍ය තත්ත්වෙම අර ඒ වගේම ෆේල් එකක් වෙන්න පුළුවන්. එම නිසා මේක අපි අයිඩෙන්ටිෆයි කරලා හරි පුද්ගලයාට දේශපාලනයේ පුද්ගලයා කුණුව පක්ෂයට අයිතුනත් එහෙම බලලා මේක කරන්න ඕනේ. වයස අනුව ගත්තොත් එම මේ රටේ අවුරුදු 19යි 23යි අතර ඉන්න ළමයින්ගෙන් 107යි විශ්වවිද්‍යාලය යන්නේ. ඒක 92%කටම විශ්වවිද්‍යාල නැහැ. ඉතින් ඒ නිසා තමයි අපිට වැදගත් වෙන දේ තමයි වෘත්ති අධ්‍යාපනය කියන එක. අපි මේ වෘත්ති අධ්‍යාපනයෙන් එහාට ගිහිල්ලා අපි කියන ප්‍රොෆෙෂනල් এডুকেෂන් මේක අපිට වැදගත් වෙනවා. ඒ කියන්නේ කිසියම් වෘත්තීය වේදිකෙක් වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික අපි ඒ ගලපගත්තොත් අපි අධ්‍යාපනයේ අවශ්‍ය දේද මේ කරන්න කියන ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ විශාල වශයෙන් අපි සල්ලි වියදම් කරනවා. නමුත් අපිට බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ විශාල සංඛ්‍යාවක් සාමාන්‍ය පෙළ අසමත් වෙනවා නම් විශාල සංඛ්‍යාවකට යන්න විශ්වවිද්‍යාල නැත්තම් ඒ රටේ අධ්‍යාපනයේ ප්‍රතිඵලය මොකද්ද කියන ගැටලුවක් තියෙනවා එතන. විශේෂයෙන් මේ අධ්‍යාපනය සෞඛ්‍ය කෘෂිකර්මය වගේ ක්ෂේත්‍රවලට දෙන පොරොන්දු අපි කියනවා පොපියුලිස්ට් පොලිසීස්. ඇත්තටම දේශපාලන ප්‍රතිලාභ බලාගෙන පොරොන්දු දෙන්නට තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. අපි අහන්න ඕනේ අනිකුත් මැදි ආදායම් රටවල් වලට මීට වැඩිය 15%කට ඉහා ගිය බදු ආදායමක් ගන්නට පුළුවන්කම තියෙද්දී ලංකාවට ඇයි බැරි වෙලා තියෙන්නේ කියන එක බදු පැහැර හැරීම. අනික විශේෂයෙන් මම හිතන්නේ දුමිත සාධනති අපි වක්‍රබදු එකතු කිරීමේදී විශාල ගැටලු තියෙනවා. මොකද වක්‍රබදු පැහැර හැරීමේ හැකියාවත් වැඩි. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපේ බදු එකතු කිරීම අනිවාර්යෙන් තව ගොඩක් දියුණු කරන්නට හැකියාව තියෙනවා.
ව්‍යතර අයවැය යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින සූදානම සම්බන්ධයෙන් දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු හසිත විජේවර්ධන. ඔව් හසිත. ඔව් අපි ඔබත් එක්ක මේ විදිහට සජීව සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණින් නම් අද දවසේදී ලංකා ඉතිහාසයේ 73 වෙනි අයවැය ඒ වගේම වත්මන් රජයේ 5 වෙනි අයවැය තමයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ. ඉතින් මෙවර අයවැය පිළිබඳව සදහන් කරනවා නම් විශේෂයෙන්ම මෙවර අයවැයේදී රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් විදිහටත් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් විදිහටත් ගණන් බලා තියෙනවා මෙවර අයවැය ඉදිරිපත් කිරීමේදී. ඉතින් අද දවසේදී අයවැය ඉදිරිපත් කරන් පස්සේ විශේෂයෙන්ම හෙට දවසේ මේ අයවැය දෙවන වර කීමේ විවාදය ආරම්භ කරනවා. මේ විවාදය ලබන 12 වෙනිදා දක්වා පැවැත්වෙනවා, මාර්තු 12 වෙනිදා දක්වා. ඉන් අනතුරුව දෙවන වර කීමේ ඡන්ද විමසීම මාර්තු 12 පැවැත්වෙනවා. පසුව තමයි තුන්වන වර කීමේ විවාදය ආරම්භ කරන්නේ මාර්තු 13 වෙනිදා. විශේෂයෙන්ම කාරක සභා අවස්ථාවේ විවාදය අයවැයට සංශෝධන එකතු කරන විවාදය ආරම්භ වෙන්නේ. ඉතින් එය අප්‍රේල් 5 වෙනිදා දක්වා පැවැත්වෙනවා. අප්‍රේල් 5 වෙනිදාට තමයි තුන්වන වර කීමේ විවාදය අවසන් කරලා එහි ඡන්ද විමසීම පවත්වලා අයවැය සම්මත කිරීම පිළිබඳව තොරතුරු අපට ගෙවීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් මෙවර අයවැය ඉදිරිපත් කරන අද දිනයේදී විශේෂයෙන්ම දැඩි පොලිස් ආරක්ෂාව පාර්ලිමේන්තු සංකීර්ණයට යොදවා තියෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. අපි සූදානම් ඉන්නවා පස්සු 1:30 ඉඳන් මේ සජීවි තොරතුරු අද්දරණ 24/7 ඔස්සේ මේ විදිහටම ඔබ වෙත ගෙන එන්නට. සමගන්න මම හසිත විජේවර්ධන, පුබුදු දීපානන්ද සමගින් පාර්ලිමේන්තු සංකීර්ණෙන් දැන් නැවතත් සම්බන්ධතාවයේ ප්‍රතිමැදිරියට. ස්තුතියි හසිත. මානව හිමිකම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ජාත්‍යන්තරය මත්ද්‍රව්‍ය නිවාරණයට අවශ්‍ය සම්පත් ලබා දීමට කටයුතු කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති සමුළුවකට එක්වමින් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම භාවිත පිටුදැකීම හා නිවාරණය උදෙසා විද්‍යාත්මක ක්‍රමෝපායන් පුළුල්ව සමබරව සහ වන සම්බන්ධීකරණයකින් යුතුව යොදා ගැනීම පිළිබඳ විද්වත් සමුළුවක් අද පෙරවරුවේ බත්තරමුල්ලේදී පැවැත්තුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබූ අතර අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය, ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, පොලිස් ප්‍රතිපූජ්‍ය ජයසුන්දර මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ මත්ද්‍රව්‍ය පාලනය නිවාරණය වගේම රටේ අනිකුත් තිබෙන යහපත් දේ සඳහා පොලිසිය සහ අනිකුත් ආයතන කළමනාකරණය සහ මෙහෙවීමේදී අපි මූලික වශයෙන් ඒ සඳහා අවශ්‍ය සම්පත් දීලා නැහැ. මානව සම්පත් වුණු කිරීම සහ මඟ පෙන්වීම අපි හරිහැටි කරලා නැහැ. අපේ රටේ මත්ද්‍රව්‍ය නීති විරෝධී මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා පොලිසියට, නාකොටික්ස් කාර්යාංශයට, එවැගේම රේගු පෙරලාරක්ෂක යුදනාවික ගුවන් ත්‍රිවිධ හමුදා මේ එකම ආයතනයකටවත් නව තාක්ෂණික උපකරණ අපි සපයලා නැහැ. ලෝකේ ඉතාමත්ම හොඳම තාක්ෂණික උපකරණ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ. අපි ගණන් බැලුවා සාමාන්‍යයෙන් උපකරණ කට්ටලයක් US මිලියන් 10ක් 15ක් වගේ ප්‍රමාණයක් වෙනවා. මත්ද්‍රව්‍ය මර්ධනයට නීති රීති සකසීමේදී මානව හිමිකම් කතා කරන අයට අඩු වශයෙන් ඒගොල්ල අපිට අවශ්‍ය සම්පත්වත් දෙන්නේ නැහැ. ලෝකේ ධනවත් රටවල් අපිට ඇඟිල්ල දික් කරනවා මත්ද්‍රව්‍ය මර්ධනය පිළිබඳව ගෙනියන වැඩපිළිවෙළවලදී දඬුවම් දීම පිළිබඳව. නමුත් මම පැහැදිලිව කියන්න ඕනේ, මම රට ඇතුළෙත් කියනවා, රට පිටත් ගිහිල්ලා කියනවා, මේ කිසිම දෙයකට අපිට උදව් කරන්නේ නැති අය තමයි අපිට ඇඟිල්ල දික් කරන්නේ දඬුවම් දෙන්න එපා කියලා. නොවේජීන විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් මැරින් හේගන් මහත්මිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද සිදු වුණා. රාජ්‍ය ලේකම්වරිය දෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ මෙරටට පැමිණියා. නොවේජීන විදේශීය සබඳතා පිළිබඳ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් මැරින් හේගන් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියා. ඒ අනුව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී රාජ්‍ය ලේකම්වරිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. මැරින් හේගන් මහත්මිය අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සහ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයින් මෙන්ම සිවිල් සමාජය සහ ව්‍යාපාරික ප්‍රජාව සමගද සාකච්ඡා කිරීමට නියමිතයි. නොර්වේජියානු රාජ්‍ය අනුග්‍රහයෙන් උතුරු පළාතේ දිම්බොම්බ ඉවත් කරන ප්‍රදේශවලද ඇය සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා. මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙවර අයවැය ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පානදුරු පැවති ආගමික උත්සවයකට එක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. පානදුර බලාන වේරවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුදුමැදුර සහ ධර්මශාලාව විවෘත කිරීම ඊ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා.
මේක ජනතාවගේ ඡන්දය බලාපොරොත්තු වෙන එකම අයවැයක් ඒක තාවකාලික වැඩක් ආරවේ ඉවත් කරලා ජනතාව කුඩි කුඩි සාන දීලා ඒක ඡන්ද ගන්න පුළුවන් අයවැයක් ඉවත් කරයි කියලා තමයි මම නම් ඔබතුමා සහයෝගය දෙනවද දැන් ඉත ජනාධිපතිතුමාගේ අයවැයට විරුද්ධ පහලා මේ එක්සත් ජාතිපක්ෂය කටයුතු කරනවා ඒ කියන්නේ මොකද කියන්නේ මේක අපේ අයවැයක් නෙවෙයි මේක එක්සත් ජාතිපක්ෂය අයවැය කරාල කරොත් එයාලා තමයි රටතුළ ඒක පුද්ගල ආදායම වැඩි වී තිබුණද ඊට සාපේක්ෂව ඒක පුද්ගල ණය බර 77 ගුණයකින් වැඩි වී ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාට්ලි චම්පිකරණවක මහතා පවසනවා. මේ හේතුවෙන් සංවර්ධනයට රුපියලක් යෙදවීමේදී රුපියල් 3ක ණය ගෙවීමට රජයට සිදු ඇති බවයි මැදකොළඹ නාගරික එකමුතු වූයේ සංවිධානය කළ හමුවකට එක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. අද රටේ ඒක පුජ්‍යල ආදායම 1959 වගේ ගත්තාම අද 29 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. හැබැයි ණය බර වැඩි වෙලා තියෙනවා 77 ගුණයකින් ඒක පුජ්‍යල ණය. එනිසා මොකද වෙලා තියෙන්නේ? අපේ ගරු මුදල් ඇමතිතුමාගේ ණයවෙන් සංවර්ධනයේට රුපියලක් දානකොට රුපියල් 3ක ණය ගෙවන්න වෙනවා මිත්‍රෝනි. මේ ආණ්ඩුවට අද සංවර්ධනය කරන්න වෙලා තියෙන්නේ මේ බරව කකුල මේ ණය බරත් ඇදගෙන බව තමුන්නාසල අවබෝධ කරගනී කියලා අපි හිතනවා. මේ ප්‍රශ්නේ විසඳෙන්න අඩුම ගානේ 2022 23ත් වෙනවා. මොකද අවුරුදු 10ක් වාණිජ ණය අරගෙන 75ක ආයෝජනයක් එන්නේ නැති ගුවන් තොටුපළවල වල ගුවන් සේවාවන් වල වරායවල් වල ආයෝජනය කරා. හම්බන්තොට දිස්ත්‍රික්කෙට විතරක් බිලියන 672ක් වියදම් කළා. එක පුජ්‍යලයකට හම්බන්තොට ලක්ෂ 15ක් වියදම් කළා. කොළඹ දිස්ත්‍රික්කේ එක පුජ්‍යලයට වියදම් කළේ මහින්ද මහත්තයා කාලේ 45000යි. අද මේ අපි කරගෙන යන සංවර්ධන ව්‍යාපෘති වලින් මිත්‍රවරුනි 10%යි ආණ්ඩුවේ සල්ලි 90%ක්ම පෞද්ගලික අංශයේ ශක්තිය අපි අමාත්‍යාංශයට අරගෙන තියෙනවා. විරාමයෙන් අනතුරු